මෑත ඉතිහාසයේ ආගමික සිද්ධාස්ථානවල වැඩිම සංවර්ධනයක් ගෙනල්ලා දීපු කාලයේ මේක වෙලා තියෙනවා. පන්සල් වලට විතරක් නෙවෙයි කෝවිල් පල්ලි වලට සංවර්ධනය සඳහා එකම හැන්දෙන් බෙදලා තියෙනවා. අපේ රටේ විවිධ ආගම් අදහනවා. ඒ ආගම අදහන අයට ඒ ආගම අදහන අපි උදව් කරන රටක් දියුණු වෙද්දී තමයි ඉදිරියට යන්නේ. ඒ බෙදීමක් තිබ්බොත් අපිට රටක් දියුණු කරගන්න බෑ. අපි දැකලා තියෙනවා. බෙදීම් තිබිලා ආරවල් තිබිලා සංවර්ධනය වෙන්න බැරුව තිබ්බ රටවල් මේ බෙදීම් ටික ඉවර කරගෙන ආරවල් ඉවර කරගත්තට පස්සේ ඉදිරියට ගිය වේගය. සිංගප්පූරුව හොඳ උදාහරණයක්.